අයිබෝවන් ප්‍රියකිචන් YouTube channel එකට ඕගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. මං අද ගෙදර ඉතුරු වෙලා තියෙන බත් වලින් රසට පිට්ටු එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඇත්තට මේ කාලේ හාල් මිලත් බොහොම වැඩි. ඒ නිසා ඉතුරු වෙලා තියෙන බත් කොයි වෙලේවත් අහක දාන්න එපා. එක දිගටම බත් කනකොටත් ඒකෙන් වෙනස් කෑමක් හදාගන්න හිතෙනවා නම් ඔන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඉතුරු වෙච්ච බත් වලින් රසට පිට්ටු ටිකක් හදාගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. මේකෙන් වර්ග කීපයක් මම ඔයාට කියලා දෙනවා. මේවෙන් ඕන එකක් ඔයාට මේ විදිහට රසට හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු මේ රස පිට්ටුව කොහොමද හදන්නේ කියලා. මම මෙතන බත් කෝප්පයක් අරන් තියනවා. ඔයාට හරි ලේසි මේක හදාගන්න. මේ වගේ ඔයා කැමති ඔයාගේ ගෙදර තියෙන ඕනම කෝප්පකින් බත් කෝප්පයක් ගන්න. ඊළඟට ඒ කෝප්පෙම හාල් පිටි කෝප්පයක් ගන්න. ඒ කෝප්පෙම මැන්ලා පොල් කෝප්පෙකුත් ගන්න. මේ තුන තමයි අපිට අවශ්‍ය. බත් කෝප්පයයි හාල් පිටි කෝප්පයයි පොල් කෝප්පයයි. මේ පොල් ටික ගන්නකොටත් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය නම් මේ පොල් ටික පොඩ්ඩක් මිරිකලා මිටිකිරි ටිකක් වෙන් කරගෙන ඉතුරු ටික ඔයාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. පොල් ටික මිරිකලා ගත්තොත් ඔයාට තවත් දෙයක් වෙනුවෙන් ඒ පොල් කිරි ටික ප්‍රයෝජනෙට ගත්ත හැකි. මේක එහෙම මිරිකලා අයින් කරලා එකතු කරා කියලා රසයේ වෙනසක් වෙන්නේ. ඔයාට ඕන නම් එහෙමත් එකතු කර හැකි. මෙන්න මේ කෝප්පෙන් තමයි මම මැන්නේ. මේ වර්ග තුනම එකම විදිහට මැනලා ගන්න. එතකොට ඔයාට හරි ලේසි. ඊළඟට මම කරන්නේ මේ බත් කෝප්පේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේකට වතුර ටිකක් එකතු කරනවා. වතුර එකතු කරනකොට බත් එක හොඳට බෙරි වෙච්ච බත් එකක් නම් අපි බත් මැනපු කෝප්පෙන්න වතුර කෝප්ප කාලක් දාලා මේක හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්න. බත් එක ටිකක් හොඳට වියලි වෙයිදලා නම් ඒකට වතුර කෝප්ප භාගයක් දාලා බ්ලෙන්ඩර් කරගන්න. මම දැන් මේ තියන්නේ මේ විදිහට අඹරලා ගත්ත මගේ බත් ටික. දැන් ඔයාලට තියෙන්නේ මේ ටික එකතු කරලා අර පිටි එකටම. ඊට පස්සේ මේකට මම රසානුව ලුණු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඉතුරු පොල් ටිකත් එකතු කරනවා. එකතු කරලා තමයි මම පිට්ටු අනන්නේ. ඔයාට මම අර කිව්වේ ඔයාට පුළුවන් නම් මේක කිරි ටිකක් වෙන් කරලා තියාගෙන මේකට එකතු කරගන්නත් පුළුවන්. අපි මේක අනනකොට මේකට වතුර එකතු කරන්නේ නැහැ. හේතුව පිට්ටු අනන්න වතුර අවශ්‍ය නැහැ. මොකද අපි බත් ටික අඹරනකොට වතුර ටිකක් එකතු කරා. ඒ ප්‍රමාණයෙන් මේක කැට කරගන්න පුළුවන්. හොඳට පිට්ටු ටික කැට වෙනවා මේ විදිහට ගත්තාම. ඒ හින්දා වතුර එකතු කරන්නේ නැතුව මේ විදිහට අර වෙනදා හදන පිට්ටුවට වැඩිය මේක හරි ලේසියෙන් ඔයාට පිට්ටු ටික කැට කරගන්න පුළුවන්. මේ විදිහට කැට කරගන්න බැරි වෙලා හරි ඔයාට බත් ටික අඹරනකොට වතුර චුට්ටක් වැඩි වෙලා වගේ අඹරුණොත් මේක කැට කරනකොට ලොකු කැට වගේ එන්න ගත්තොත් තව චුට්ටක් මේ වගේ හාල් පිටි පොඩ්ඩක් එකතු කරලා මෙන්න මේ විදිහට කැට ටික කරගන්න. ඔයා කැමති නම් චූටියට කැට කරගන්න ටිකක් වැඩිපුර වෙලා ආනන්ද. එතකොට පොඩියට ගත්ත හැකි. නැත්තම් මේ වගේ කලවමට ලොකු කැට පොඩි කැට දෙකම කලවමට අරගෙන මේ විදිහට අනාගන්න හරි ලේසියෙන් පිට්ටු ටික මල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ බම්බුවට දාලා පියල් ලෑව දාලා මේ විදිහට තඹ ගන්න තමා තියෙන්නේ. ඉතින් අපේ අලුත කෑම හදන දරුවෙක් නම් එයාට දැනගන්නත් එක්ක මං කිව්වේ පියල් ලෑව දාලා ඊට පස්සේ පිට්ටු ටික ටික එකතු කරන්න. ගොඩක් තද කරන්න එපා. තද කරා තැම්බුවොත් ගොඩක් වෙලා යනවා මේක තැම්බෙන්න. මේ විදිහට පුරෝගෙන දැන් ඉතින් ඔයාට තියෙන්නේ මේක තඹ ගන්න. තඹනකොටත් මතක තියාගන්න මේ වගේ පිට්ටු බම්බුව තිබ්බහම මේ වගේ වටේට දුම යනවා නම් උඩින් ඒ කියන්නේ බම්බුව උඩින් වාෂ්පේන්ඩ ප්‍රමාද වෙනවා. එහෙම වුණොත් පිට්ටුව තැම්බෙන්න වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ ධාරෙන් ඔයාගේ පිට්ටු බම්බුවේ මේ ධාරෙන් එනවා නම් වාෂ්පය උඩට ඒක නවත්ත ගන්න හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ සර්වියට් එකක් තෙමලා ගන්න ඕනි ඉස්සෙල්ලා. හොඳට වතුරෙන් තෙමලා තෙත තියෙද්දි මෙන්න මේ වගේ හොඳට අරගෙන අඹරලා මේක චුට්ටක් අර මේක වටේට අපි රඳව ගන්න හදන්නේ මේකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේට දාලා ඔයාට පුළුවන් මේකේ අර වාෂ්පේ පිට වෙන එක නවත්ත ගන්න. අනිවාර්යයෙන් මේක තෙමන්න ඕනි. තෙමලා තමයි මේක වටේට රඳවන්න ඕනි. එතකොට වාෂ්පේ පිටට යන්නේ. එහෙම වුණොත් මේ බම්බුවේ උඩින් ඉක්මනට අපිට මේක තඹ ගන්න මේ විදිහට වාෂ්පේ පිට වෙනවා. මේ උඩින් වාෂ්පේ පිට වෙනවා නම් තමයි පිට්ටුව තැඹිලා කියන්නේ. ඉතින් මගේ පළවෙනි එක මම පිට්ටුව එක තඹ ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිට්ටුව එක එන්නේ. මේක හරිය මෙලකට තඹ ගන්න පුළුවන්. මේක බත් වලින් තැඹුවා කියලා කිසිම වෙනසක් නැහැ. හරිම රසයි. ඉතින් ඔයාට කැමති ව්‍යංජනයක් එක්ක මේක කන්නත් පුළුවන්. ඒ හින්දා එක සැරයක් හදලා බලන්න.
අනිවාරෙන් ඔයා පිට්ටුම හදයි මොකද හරි රසයි මේ පිට්ටු එක මෙහෙම හැදුවාම. ඉතින් ඒ නිසා මේ විදියට ඔයාට පුළුවන් පිට්ටු තඹ ගන්න. මම තව ඊළඟට මේ මිශ්‍රණයෙම තව වර්ගයක් ඔයාලට කියලා දෙනවා පිට්ටු හදාගන්න. අද ගොඩාක් කොස් හොඳට තියෙන කාලයක් මේ කාලේ. ඉතින් ඒ නිසා කොස් එකතු කරලා කොස් පිට්ටුවක් හදාගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අමු කොස් තඹපුවනේ, මේ අමු කොස් හීනියට ලියලා මං අමුවෙන් එකතු කරන හින්දා හීනියට ලියලා අරන් තියෙන්නේ. මං දැන් මේ හීනියට ලියලා ගත්ත අමු කොස් ටික මේකට දාලා පිට්ටුව හදන්න යන්නේ. ඊට කලින් මම මේකට හාල් පිටි මේ සැහැන්දක් එකතු කරනවා. මේ සැහැන්දක් වට තේ හැන්දක් විතර වුණත් කමක් නැහැ. ඒකට ප්‍රමාණයක් නැහැ. මේ වගේ හාල් පිටි පොඩ්ඩක් මේකට එකතු කරලා ලුණු චුට්ටකුත් දාලා ඉස්සෙල්ලා මේක අපි එකතු කරපු හාල් පිටි ටිකයි ලුණු ටිකයි දාලා මේක හොඳට අනලා ඊට පස්සේ අපිට පිට්ටු එකට මේක මේ විදිහට එකතු කරලා තඹ ගන්න තමා තියෙන්නේ. මේක මේ විදිහට එකතු කරාමත් හොඳට අපේ පිට්ටු මිශ්‍රණයත් එක්ක මේ කොස් ටික හොඳට කලවම් වෙන්න මේ විදිහට හොඳට අනන්න. අනල ඉවර වෙලා ඔයාට කැමති නම් කොස් ටිකක් වැඩි ප්‍රමාණයක් දාගන්නත් පුළුවන්. කැමති නම් අඩු ප්‍රමාණයක් දාගන්නත් පුළුවන්. වැඩි ප්‍රමාණයක් දැම්මොත් චුට්ටක් වෙලා අර උඩින් පිට්ටු බම්බුවේ හුමාලේ ඇවිල්ලත් චුට්ටක් වෙලා තියලා තම්බලා බාගන්න. එතකොට මේක හොඳට තැම්බෙනවා. ඊට පස්සේ මේ විදිහට පිට්ටු බම්බුවට අපි අර කලවම් කරපු කොසුයි පිට්ටු ටිකයි කලවම් කරපු ටික මේ විදිහට බම්බුවට දාලා තම්බ ගන්න තමා තියෙන්නේ. මේක තම්බනකොට අනිවාර්යෙන් චුට්ටක් හැඳි කූරකින් වගේ මේක පොඩ්ඩක් ඇතුළට තද කරන්න. මොකද මේක කොස් එකතු කරපු හින්දා චුට්ටක් වැඩි වෙලා තැම්බෙන්න ඕනි. ඒ හින්දා මේ විදිහට පොඩ්ඩක් කොහොම ඇතුළට කූරකින් තද කරාම මේක හොඳට තද වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක මේ විදිහට කටටම එනකන් දාලා අර වෙන අනිත් පිට්ටුව තැඹුවා වගේම තඹ ගන්න තමා ඔයාට තියෙන්නේ. ඉතින් ඇත්තට මේක හරි රසයි වෙනස් විදිහක කෑම එකක්. එක සැරයක් හදලා බලන්න. කොස් පිට්ටුව කියන්නේ ඉතින් රසයි ඒ වගේම ගුණයි. ඉතින් ගෙදර ඉතුරු වෙලා තියෙන බට්ටිකෙන් පිට්ටුවක් හදාගෙන කොස් ටිකුත් මේ කාලේ නොමිලේම තියෙනවා. ගස්වල ඕන තරම් කොස් තියෙනවා. ඉතින් අපිට කොස් වලනුත් විවිධ කෑම හැදුව හැකි. මේ තියෙන්නේ මං එහෙම තඹගත්ත මගේ කොස් පිට්ටුව එක. ඉතින් මේක හරි රසයි. පෙනුමටත් දැක්කහම හරි කණ්ඩ පිරියයි. ඉතින් ඔයාට මේක ඕනම ඔයා කැමති ඕන ව්‍යංජනයක් එක්ක මේක කෑමට ගන්න පුළුවන්. ඉතින් මං දැන් පිට්ටු වර්ග දෙකක් හැදුවා. මං තව එකක් මේකෙන් හදනවා. මේකට ඔයාට පුළුවන් එළවලු එකතු කරලත් හදාගන්න. දැන් මම කොස් එකතු කරා. මේ කොස් එකට ඔයාට කැමති නම් තව ඔයා කැමති කොළ වර්ගයක් බොනව හරිත් මේ කොස් එකට එකතු කරලා තඹ ගන්නත් පුළුවන්. නිවිතිය වගේ දෙයක් පොඩියට හීනියට ලියලා කඩලා දාලා කොස් එක කලවම් කරලා තඹ ගන්නත් පුළුවන්. එතකොට තවත් රසයි. ඉතින් දැන් මගේ අර කොස් කලවම් කරපු පිට්ටු තව ටිකක් ඉතුරු තියෙනවා. මම ඒකට මේ වගේ කැරට් අලයකින් චූට්ටකුත් ලීස්ටික්කකුත් මේ වගේ එකතු කරලා මේකත් කලවම් කරනවා. ඉතින් මේ වගේ එකක් හදලා අපේ පොඩි ඇයට දෙන්න හරිම ගුණයි. ඉතින් ඒගොල්ලන්ට රසගුණ දෙකම රැකෙන්නේ මේ වගේ දෙයක් කරලා දුන්නාම. ඒගොල්ලෝ කණ්ඩත් ආසයි. ඉතින් මට මේක අනලා මේක මම බම්බුවට දාලා තඹ ගත්තා. මට එකක් තියෙනවා මගේ අතින් පොඩි අත්වැරදීමක් නිසා මේක ගලව ගන්න යනකොට අත පොඩ්ඩක් ලිස්සලා මේක බිමට වැහෙනා. ඒ නිසා මේක ගලව ගන්න අවස්ථාව ඕගොල්ලන්ට පෙන්න ගන්න බැරුණා. ඇත්තට හරි ලස්සනට මේක තඹ ගන්න පුළුවන්. කොස් එක වගේම ලස්සනයි. ඉතින් අර කැරට් එහෙම එකතු වුණාම ඔයාලට පේනවා. ඉතින් මේක චුට්ටක් දැන් මේ කටට පිරලා තිබුණාට මේක පොඩ්ඩක් අඩු ප්‍රමාණයක් තියෙන හින්දා මේක තැම්බෙනකොට තව චුට්ටක් මේක ඇතුළට බහිනවා. ඉතින් තුන් කාලක විතර ප්‍රමාණයේ පිට්ටුවක් මේකෙන් තැම්බුණා. ඉතින් දැන් මේක මට රස්නෙන් ගලවද්දී එකපාර මගේ අත පොඩ්ඩක් රස්නේ නිසා ලිස්සලා ඒක මට අත ඇරුණා. ඒ නිසා ඉතින් මට ඔයාලට ලස්සනට මේක පෙන්න ගන්න බැරි වුණා. ඉතින් ඒ ගැන වැඩි දෙයක් හිතන්න එපා. ඔයා මේ විදිහට තඹ ගන්නාම ඔයාට වෙනස දැනෙයි. ඉතින් ඉතුරු බත් වලින් ලස්සනට රසට මේ වගේ කෑමක් ඔයාටත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා අරගෙන ඔයාටත් ඔයා කැමති ඕනම ව්‍යංජනයක් එක්ක මේක රසට කන්න පුළුවන්. මේක නිකන් කන්නත් පුළුවන්. ඉතින් ඔයා හදලා බලන්න මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවෙකුට බලන්න මේක ෂෙයා කරන්න කියලාත් මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් ආයිත් එන්නම්. එතකන් ඕගොල්ලන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.